අදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විලාසනීයකගේ ප්‍රේමය මට ආයේ ආයේත් කියවන්න ආස හිතෙන පොත. ඒ මොකද මාව පුදුමාකාර විදිහට බැඳුණු කවියක් ඒ පොතේ තියෙන නිසා. ජීවිතේ හරි අපූර්වවට කියා දෙන මම ඔයාට ආදරේ. ඒ වචනයක් විතරක් නෙවෙයි ක්‍රියාවක්. වෙනස් වෙන වෙලාවටත් නොවෙනස් වෙන හිතක්. කිසිවක් පෙරලා බලාපොරොත්තු නොවන ආදරයක්. ඇත්තටම මිනිස්සුන්ට එහෙම ආදරේ කරන්න පුළුවන්ද? අපි හැමෝම ප්‍රත්‍යජන මිනිස්සු. පොඩි දෙයක් හරි දැනෙනවා. සියුම් ස්පර්ශයක් හරි අවැසි වෙනවා. ඔය තරමට පරාර්ථකාමී ප්‍රේමයක් වෙන්න පුළුවන්ද? උත්තරය ඔව්. එහෙම වුණාම වේදනාව අවමයි. තමන් ගැන තමන් හරියටම දන්නවා නම් ඇයි දැන දැනත් වේදනාවට අතවනන්නේ? ඇයි ආපහු එයා මටත් එහෙම ඇති කියලා හිතන්නේ? සමහර වෙලාවට ජීවිතේ සීමා මායිම් අභිබවා යන්න අපිට බැරි වෙනවා. එහෙව් වෙලාවක අපිට හිතින් ඒ වැට කඩළු පනින්න හිතෙනවා. ඒකෙන් කාටවත් හිරිහැරයක් නම් නැහැ. ජීවිතේට වින්දනයක් ලැබෙන කොයිතරම් අවස්ථා අපි හිතින් මෙනෙහි කරලා ඇද්ද? මේවා හරිම සංවේදී හැඟීම්. ලං වෙන්න නොහැකි තැන්වලට පෙරලා කිසිවක් නොලබන්න හිතන් ආදරේ කරන්න. මුණ නොගෙහි ඒ රූපය හිතින් විතරක් විඳින්න. කොටින්ම ඒක පාර්ශීයව ආදරයක් කරන්න. උත්තරා මුළු පුරවරයටම හිටිය ලස්සනම ගැහැණිය. උත්තරා වෙනුවෙන් සිටවරු කීයක් නම් බලා වුණාද? ඇයගේ පහසට කී දෙනෙක් නම් ලොබ බඳද? ඒත් උත්තරා ආදරේ කළේ එකම එක එක්කෙනෙක්ට. එකම එක රූපයකට. නමුත් අවාසනාවක තරම උත්තරාගේ ආදරය ඒ මිනිස්සයාට තේරුම් ගන්න බැරි වුණා. අර රාම සීත කතාවේ වගේ අන්තිමට උනේ ඒ තරම් පෙම් කරපු ගැහැණියක් කිච වුණා. ඒත් උත්තරා අදටත් හෙටටත් මතුවටත් ඔහුට ප්‍රේම කරනවා. තමන් රැවටි ඇති බව දැන දැනත් ප්‍රේම කරනවා. ඔහු ආදරේ නොකරන බව දැන දැනත් ප්‍රේම කරනවා. ඔහු ව්‍යාජ මිනිසෙක් බව දැන දැනත් ප්‍රේම කරනවා. ඒ වගේ උත්තරාලා අපි අතරත් අදටත් ඕන තරම් ඇති. ඉතින් එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචනා කරන ලද මේ විලාසිනියකගේ පොත ඔයාලත් එක දවසක් හරි කියවලා බලන්න. ඒක හිතනවට වැඩි යමක් ඔබට දැනීවි. ඒ පොත ඇතුලේ ඔයාව මතක ගොන්නකට අරගෙන ආවි. ඒ සීරටම වඩා පොත ආයේ ආයෙත් කියවන්න ඔයාලට ආස හිතේවි. ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකක් කරන් ඕගොල්ලෝ හම්බෙන්න එන්න. එතකන් සුබ දවසක්.